සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා අපි හැමෝම ඉයර්ෆෝන් පාවිච්චි කරනවා. විශේෂයෙන්ම වැඩි ක්වොලිටියකින් අහන්න තමයි අපි මේ ඉයර්ෆෝන් පාවිච්චි කරන්නේ. හැබැයි මේ ඉයර්ෆෝන් වැරදියට පාවිච්චියෙන් ඒ කියන්නේ මේ ඉයර්ෆෝන් වල තියෙන අධික ශබ්දයේ හින්දා අපි දන්නේම නැතුව අපේ කන් වලට හානි වෙනවා කියලා ඔයා දැනගෙන හිටියද? ඉතින් කොහොමද අපේ කන මේ ඉයර්ෆෝන් නිසා හානි වෙන්නේ? තව අපි කොහොමද මේක හරියට පාවිච්චි කරන්න කියලා අපි මේ වීඩියෝ එකෙන් පැහැදිලිව කතා කරමු. හරි අපේ කන ගත්තම මේක ප්‍රධාන කොටස් තුනකින් තමයි හැදිලා තියෙන්නේ. මේ දේවල් දැනගන්න එක ඔයාට ගොඩක්ම වැදගත්. ඉතින් ඒ කොටස් තුන තමයි බාහිර කන, මැද කන සහ අභ්‍යන්තර කන. හරි අපි දැන් අපේ කන ඇතුළටම යමු. දැන් මේ අපේ කනේ ඇතුළෙම තියෙන අභ්‍යන්තර කනේ කර්ණ ශංඛය කියලා කොටසක් තියෙනවා. මේ කර්ණ ශංඛය ඇතුළ තරලයකින් පිරීලා තමයි තියෙන්නේ. තව මේ කර්ණ ශංඛය ඇතුලේ පුංචි හිසකෙස් වගේ සෛලක් තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා එලියෙන් ශබ්ද තරංග එද්දී අපේ කන් බෙරේ තියෙන්නේ. අන්න ඒ කන් බෙරේ කම්පණය වෙද්දී අර කර්ණ ශංඛයේ තියෙන තරලයේ තරංග ඇති වෙනවා. අන්න ඒ තරංග වලට අදාළව අර පුංචි හිසකෙස් වගේ සෛල තියෙනවා කිව්වා නේද? අන්න ඒ සෛල වලින් විද්‍යුත් ආවේගයක් බවට පත් කරලා අපේ මොළයට අර තරංගවලට අදාළව ශබ්ද පණිවිඩ යවනවා. එච්චර දෙයක් වුණාට පස්සේ තමයි අපිට ඇහෙන ශබ්දය හඳුනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේ අපේ කන ගැන කිව්වේ ගොඩක්ම කෙටියෙන්. අපේ කන ගැන හොඳ විස්තරයක් ඉගෙන ගන්න අහස කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන වීඩියෝ එක බලන්න. හරි ඔන්න ඉයර්ෆෝන් එකකින් අපි අධික ශබ්දයකින් සින්දුවක් අහනවා. උදාහරණයක් විදියට බස් වල හැම යද්දී සමහර අය එළියෙන් එන සද්දේ නැති කරන්න සවුන්ඩ් වැඩිම කරලා ඉයර්ෆෝන් වලින් සින්දු අහනවා. ඉතින් මේ අධික ශබ්දයේ තියෙන තරංග සංඛ්‍යාතය ගොඩක්ම වැඩි. ඒකින්ද අපේ කන් බෙරය වේගයෙන් කම්පණය වෙලා අර කර්ණ ශංඛයේ තියෙන පුංචි හිසකෙස් සෛල වේගයෙන් චලනය වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම අපි එක දිගට ගොඩක් වෙලා මෙහෙම අධිසංඛ්‍යාත ශබ්ද තරංග වලට සවන් දෙනවා නම් ඔන්න කර්ණ ශංඛයේ තියෙන අපේ පුංචි හිසකෙස් සෛල වලට හානි වෙන්න පටන් ගන්නවා. මේ හේතුවෙන් අපිට ශ්‍රවණ අපාද ඇති වෙන්න පුළුවන්. තව දෙයක් කියන්නම්, සමහර අය ඉන්නවා ඔච්චර හයියෙන් සින්දු අහන්න හොඳ නැහැ කියලා කිව්වම එයාලා මේක සත පහකටවත් ගණන් ගන්නේ නැහැ. ඉතින් මේ වෙන හානිය එකපාරටම එන්නේ නැති වෙන්න පුළුවන්. හෙමීට හෙමීට ඔයාට අවුරුදු 40 50 වගේ වෙනකොට අවුරුදු 80 කෙනෙක්ට ඇහෙන ගානට තමයි කන් ඇහෙන්නේ. හරි ඊළඟට සාමාන්‍යයෙන් අපේ කනට ඩෙසිබල් 70ක තරම් ශබ්ද තරංගවලට ආරක්ෂිතව සවන් දෙන්න පුළුවන්. අන්න ඒකෙන්ද අපේ ඉයර්ෆෝන් පාවිච්චි කරද්දී 60/60 කියලා නීතියක් තියෙනවා. ඒ නීතිය තමයි 160ක සවුන්ඩ් එකකින් විනාඩි 60ක් ආරක්ෂිතව ඔයාට ශ්‍රවණය කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා ඉයර්ෆෝන් වලින් සවුන්ඩ් එක 160ක් හෝ ඊට වඩා අඩුවෙන් අහන්න පුරුද්දක් විදියට තියාගන්න. හරි තව දෙයක්, මේ ඉයර්ෆෝන් වලින් තව ආකාරයකට අපිට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ තමයි ඉයර්ෆෝන් අපේ කනට හොඳට හිර කරලා දාගත්තම එළියේ තියෙන වාතයට අපේ කන ඇතුළට එන්න බෑ. ඔයාලා දන්නවා අපේ කන ඇතුලේ යම් කිසි තෙතමනයක් තියෙනවා. ඉතින් මේ තැන්වල දිලීර, බැක්ටීරියා හැම සුළු ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඔන්න එළියෙන් කිසිම වාතයක්වත් එන්නේ නැති හින්දා අර දිලීර, බැක්ටීරියා වගේ දේවල් අපේ කනේ වර්ධනය වෙලා ආසාදනය වෙන්න පටන් ගන්නවා. මෙහෙම දේවල් වෙන්නේ නම් සාමාන්‍යයෙන් මුළු දවසෙන් භාගයක්ම ඉයර්ෆෝන් දාගෙන ඉන්න අයට තමයි. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකෙන් හොඳ දෙයක් දැනගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අමතක නොකර subscribe කරන්න. තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. හැමෝටම good luck.